මෙරට COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 74 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඉන් පුද්ගලයන් 6 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර ඉතිරි පුද්ගලයන් 68 දෙනා විනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන පුද්ගලයන් ළඟින් ඇසුරු කළ අය බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පුකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ දින වන විට සටහන් වූයේ 1791ක් ලෙසයි. ඊයේ දිනේදී හමු වුණ අයලුන් දිහා බැලුවම ඒ හමු වෙන අයලුන් බහුතරයම හමු වනු ලබන්නේ දැනටත් නිරෝධාන ඇඳිරි නීතිය පවත්වාගෙන යමින් එම ප්‍රදේශ යම් කිසි ආකාරයකට හුදකලාවක නැත්තම් සමාජයේ ගැටෙන තත්ත්වේ නැති කරලා තිබෙන ප්‍රදේශ වලින් තමයි හමුවන්නේ. මේ අනුව විශේෂයෙන්ම වැඩිපුර ප්‍රමාණයක් හමුවන්නේ මිනුවන්ගොඩ ඒ වගේම ගම්පහ ප්‍රදේශ සහ කටුනායක කියන ප්‍රදේශවල. ඊට අමතරව ඉතාමත් සුළු සංඛ්‍යාවන් වත්තල කඳාන සහ කොළඹ කියන ප්‍රදේශනුත් හමු වෙනවා. නමුත් කොළඹ ප්‍රදේශයෙන් හමුවන්නේ දෙදෙනෙක් ඊයේ දිනේදී. ඒ වගේම මේ දක්වා යම්කිසි තාමත් සුළු පිරිසක් පමණයි කොළඹ ප්‍රදේශනුත් වාර්තා වෙලා තිබෙන්නේ. මේ අවස්ථාවේදී අපගෙන් විවිධ කටකතා පවත්වනවා තරදෙනයක් තිබෙනවා කියලා කොළඹ ප්‍රදේශයට රටේ ඕනම ප්‍රදේශයක යම්කිසි අවදානමක් තිබෙනවා. ඔබගේ ප්‍රදේශයේ පුද්ගලයෙක් හෝ හමු වෙලා තිබෙනවා නම් ඒකේ අවදානමක් නැතුව නෙමෙයි. නමුත් කියන තරම් බරපතල අවදානමක් තිබෙනවා නම් අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ විසින් අනිවාර්යයෙන්ම නිරෝධායන ඇඳිරි නීතිය හෝ පනවනවා. නිරෝධායන ඇඳිරි නීතිය පනවලා තිබෙන්නේ ඉතාමත්ම අවදානම් කියන ප්‍රදේශවලට ඒක ස්ථිර වෙලා තිබෙනවා, සනාථ වෙලා තිබෙනවා. ඊයේ දිනේදී මේ ප්‍රදේශවලින් තමයි මේ ආකාරයෙන් ආසාදිතයන් හමුවන්නේ. නව නිරෝධායන නීති රීති ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය ඊයේ රාත්‍රියේදී නිකුත් කෙරුණා. එහි සඳහන් වන්නේ නිරෝධායන නීති යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැළඳීම වැනි ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කළ යුතු බවයි. එම නව ගැසට් පත්‍රය නිකුත් කිරීමත් සමග නීති කඩකරන පුද්ගලින් හට රුපියල් දසදහසකට නොවැඩි දඩයකුත් මාස 6ක සිර දඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබා දීමට මින් ඉදිරියට අධිකරණයට හැකියාව ලැබෙනවා. ඊට අමතරව ව්‍යාපාරික හා සේවා ස්ථානවලට ඇතුල් වීම හා සේවා ස්ථාන පවත්වාගෙන යාම පිළිබඳව එම ගැසට් පත්‍රය මගින් කරුණු කිහිපයක්ද පෙන්වා දී තිබෙනවා. මේ අතර දැනට නිරෝධායන ඇඳිරි නීතිය පැන වූ ප්‍රදේශවල විලන්සල් හා ඔසසල් අද උදෑසන 8ට විවෘත කෙරුණා. ඒ අනුව අද පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා විලන්සල් හා ඖෂධ තැල් විවෘතව තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. අද දින උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ පැය 14ක කාලයක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයන වෙළඳසැල් විශේෂයෙන්ම සතොස සමුපකාර වෙළඳසැල් සුපිරි වෙළඳසැල් ඇතුළු එම ආයතන විවෘත කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. ඔසුසැල් සහ ෆාමසි විවෘත කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. මෙම කාලය තුළ ජනතාවට තමන්ගේ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ඖෂධ මිලදී ගැනීමට අවස්ථාව සැලසෙනවා. ඒ නිසා අද දිනේදී ඒ කටයුතු සැලසුම් සහගතව සිදු කරන්න කියලා ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම ගෙදරින් එළියට බහිනකොට දවසේ 3-4 පාරක් එළියට යන්න උත්සාහ කරන්න එපා. එක පාරක් එළියට ගිහිල්ලා මේ භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරන්න. ඒ වගේම මේ රෝගයේ ගොදුරු බවට පත්වෙන්නේ බොහෝ විට වයෝවෘද්ධය. ඒ වගේම නිදන්ගත රෝගවලින් පෙළෙන අය, විශේෂයෙන්ම අධික රුධිර පීඩනය, දියවැඩියාව මෙවැනි රෝග. ඒ නිසා එවැනි අය පිටතට යවන්නට එපා. රෝගය ආසාදනය වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ හැරෙන්නට වෙනත් අයෙක් නිවසකින් ගොස් ඒ අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සපයා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. ඇඳිරි නීතිය කාලය තුළ ඒ වෙළඳසැල් වලට ගමන් කරන්න හැකිවන්නේ තමුන්ගේ නිවසට ආසන්නම වෙළඳසැල දක්වා පමණයි. ඉන්නහාට ගමන් කිරීමට හැකියාවක් නැහැ. එසේ කළහොත් ඒ ඇඳිරි නීති කඩකිරීමක් සේ සලකා කටයුතු කිරීමට සිදු වෙනවා. පසුගිය පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 25 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. විශේෂයෙන්ම ගම්පහ ප්‍රදේශයෙන් සහ සීදුව ප්‍රදේශයෙන් වැඩිපුර පිරිසක් මෙසේ අත්අඩංගුවටගෙන තිබෙන්නේ. ඒ වගේම මුළු අත්අඩංගුවටගත් සංඛ්‍යාව 167ක් වෙනවා. අද දිනේ වන විට වාහන 40ක් පමණ යතුරු පැදිද ඇතුළුව පොලිස් භාරයට ගෙන තිබෙනවා. මේ අතර බස් රථවල ගමන් කරන මගින් ලියාපදිංචි කිරීමේ කටයුතු ඊයේ දින කොළඹ කොටුව බස් නැවතුම්පළ පරිශ්‍රයේදී සිදු කෙරුණා.
තුල මෙරට PCR පරීක්ෂණ 6543ක් සිදු කර ඇති අතර මේ වන විට ශ්‍රී ලංකාව තුල සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 365859ක්. PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරන්න අවශ්‍ය පෙර ඇනෝම් කළ උපකරණ දැන් ලැබෙමින් පවතිනවා. මේ වන විට අලුතෙන් PCR මැෂින් පහක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒයින් දෙකක් කටනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ ස්ථාපිත වෙනවා. අනිත් තුන අත්‍යවශ්‍ය ස්ථානවලට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බෙදලා දෙනවා. අවශ්‍ය පමණ රෝගීන්ට උපස්ථාන කරන්න ඕනේ සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාවට අවශ්‍ය personal protective equipment සහ අනෙකුත් දේවල් ලංකාව තුළ මේ අවස්ථාව වෙනකොට තියෙනවා. පහුගිය දවස්වල සමාජ මාධ්‍ය ජාලාවල එක්තරා පණිවිඩයක් සංසරණය වුණා. ඒ තමයි PCR කරන්න නැතුව PCR කරන්න පරක්කු වෙච්ච සාම්පල තියෙනවා කියලා. ඒව දැන් ඒ ප්‍රමාණය හොඳින් කළමනාකරණය කරලා තියෙනවා. ඒ නිසා PCR පරීක්ෂණ පැය 24ක් තුළ ප්‍රතිඵල ලබා දීමේ කටයුත්ත සිදු වෙමින් පවතිනවා. රට තුළ පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පළ කළේ මෙවන් අදහසක්. විශේෂයෙන්ම දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශ දෙකේ තත්ත්වය යම් තරමකට පාලනය වෙමින් තියෙනවා. ඒ ප්‍රදේශවලින් පිටතට රෝගීන් වාර්තා වීම මට්ටමේ තියෙනවා. කෙසේ වෙතත් ඒ ප්‍රදේශවල තවදුරටත් ආසාදිත රෝගීන් ඉන්නවා. ඒ වගේම ඔවුන් බීජවසන සමයේ ඉඳලා දිනෙන් දින රෝගීන් විදිහට වාර්තා වෙනවා. දිවයිනේ අනිකුත් ප්‍රදේශවල ස්ථානවල ඍජුවම මේ පොකුරට සම්බන්ධ වෙච්ච පිරිස් රෝගීන් විදිහට වාර්තා වෙනවා. ඔවුන්ගේ පළවෙනි පෙළ සහ දෙවෙනි පෙළ ආසිතනුත් මේ විදිහ රෝගීන් විදිහට වාර්තා වෙමින් තියෙනවා. එම තත්ත්වයන් පොකුරු බවට වර්ධනය නොවී පාලනය කර ගැනීම සඳහා දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ශ්‍රේෂ්ඨ මට්ටමින් කටයුතු කරනවා. ඒ වගේම නිදහස් වෙළඳ කලාපයේ ආසිතව කටුනායක රෝගීන් වාර්තා වෙනවා. ඒක ටිකක් අවදානම් තත්ත්වයක් පවතින එම ස්ථානයේ විශාල සංඛ්‍යාවක් රෝගීන් එකවර වාර්තා වෙමින් තියෙනවා. කෙසේ වෙතත් මේ තත්ත්වයත් පාලනය කර ගැනීම සඳහා අපි උපරිම උත්සාහ දරමින් ඉන්නවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් යම් කිසි පාලනයක් කරලා තියෙනවා ඇතැම් තොරතුරු දෙන්න එපා මාධ්‍යට කියලා. ඒක යම් කිසි ගැටලුවක් නෙවෙයි. ඔව් විශේෂයෙන්ම ආයතන සංග්‍රහය සහ විනයකාරී සංග්‍රහය පදනම් කරගෙන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිපියක් නිකුත් කරලා තියෙනවා සියලුම නිලධාරීන් සඳහා මේ තොරතුරු ලබා දීමෙන් වළකින්න කියලා. කෙසේ වෙතත් කිසි විටකත් වෘත්තීය සංගම් වල ප්‍රකාශ අයිතිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වාරණය කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට හෝ කිසිදු බලධාරියෙකුට හැකියාවක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කරලා තියෙන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෘත්තීය සංගම් වලට සහ වෘත්තීය සමිති නායකයින්ට තියෙනවා. ඒ නිසා නිලධාරීන්ට මෙවැනි සීමා කිරීම කරත් ඒක වෘත්තීය සංගම් සඳහා අදාළ වෙන්නේ නැහැ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.